ප්‍රශ්නයක් මේ අහන්නේ ඔබ වහන්සේගෙන් දැන් මල්ගේ ඥාතීන්ට පින් දෙනකොට දැන් ඔබ වහන්සේ අපිව දැනුවත් කරා ඒ පින් පවරා පින් කැපකොට නිවැරදි ආකාරයට පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් දැන් අර අපි තව අම්මා කෙනෙක් ඇහුවා වගේ දැන් අපිට ඒ විදිහේ දැන් අපේ ගම්මොළ එහෙම පින් දීමක් යොදාගත්තු තින් අපිට ඒ දැනුවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඒවයි ඇත්තේ නැහැ. තව කවුරු හරි ඔබගේ නෑදෑයෙක් යාළුවෙක් පින්කමක් කරනවා නම් මේක කියා දෙන්න. හරි එච්චර. අවසර එතකොට පින්කමක් කරලා ඒ කියන්නේ දානයක් දීලා නෑ දානයක් දෙන පින්කම බොහෝම සුළු හිතන්න බැරි තරම් බාල පහත් දෙකක්. දැන් බලවත් පින්කම මොකද්ද පිනක් කරගන්න? මෙත්සිතක් ඇති කරගත්තොත් පරම මෛත්‍රිය ඇති කරගත්තොත් ඒක අරක වගේ කෝටි වරක් වටිනවා. පරම මෙත්සිතක් ඇතිකොට අප්‍රමාණ චේතෝ විමුක්තිය ඇති කරගත්තොත් එක මොහොතක් ඒ පරම මෛත්‍රිය තමන් තුළ තියෙනවා නම් රාගෙන් තොර ද්වේෂෙන් තොර මෝහෙන් තොරයි ඒ පරම මෛත්‍රිය. ඒක වටිනවා කිව්වා බුදුහාමුදුරුව. මේ මුළු පොළොවම ඇහෙන්න බුදුවරු අරහතුන් වහන්සේලා බලා ඉඳලා ජීවිත කාලයම දානය දෙනවට වඩා වටිනවා එක නිමේෂයක් මොහොතයක් පරම මෛත්‍රිය වටිනවා. වියදමක් යනවාද නෑ. ඇයි ඒක කරන්නේ නැත්තේ? නොදන්නා නිසා. හැබැයි අද වදන්නේ පරම මෛත්‍රියද? නෑ අද පරම මෛත්‍රිය වඩන්නත් බෑ. අද වඩන්නේ අර වැඩක් නැති වචන ටිකක්. මම නිදුක්කෙන් මා නිරෝගෙන් මා මාමින්ම මගේ සතුරෝද මාමින්ම මගේ මිතුරෝද ගෙන විසම මෙත. මේකයි හේතුව. මේ සියලු දේ කන පිට ගහගෙන ධර්මය අධර්මය කරගෙන වචන ටිකක් විතර පාවිච්චි කරලා නිවන වහගෙන ඈත්ම පාත්තගෙන යනවා. ඒකයි වෙලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් නෑ. නිකන් වචන ටිකක් හදාගෙන පස්සේ කාලෙක අටුවා ටීකා ටිප්පණිකාරයෝ මේ වචන ඔක්කොම හැදුවේ. මහාසාංගික නිකායේ මහායානිකයෝ කරපු දේ කියපු දේ ලියපු දේ තමයි අද මේ බුද්ධාගමේ කියලා පන්සල් වල කරන්නේ. ඔක්කොම 99%ක් මහායානික වත් පිළිවෙත් ක්‍රියාකාරකම් සියලු දේ පන්සල් වල තියෙන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ 99%ක් කන පිට ගහගෙන. දෙහන්සේට නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ අධිෂ්ඨාන.